සුබ දවසක් දුවේ පුතේ මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන අරමුණ උනේ අකුස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න දුවෙක්ට හෝ පුතෙක්ට ගණිතයේ විෂයට W එකෙන් S සාමාර්ථයක් අරගෙන විභාගයේ පහසුවෙන් සමත් වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්න මේ වීඩියෝ එක අවසන් වෙනකන් නරඹන්න කියලා මම උඹලන්ට ආරාධනා කරනවා මොකද මේ वीडियो के अवसाने दक्वा नरंगुत ओगलांट पुलुवां W सामार्थे की निक्किने ते सामार्थे अगान नेत्तांगे सामार्थे की निक्किने ते सी सामार्थे अगान A, B दक्वा सामार्थे वल्टे अन्ने को हुमद कियला मार्ग हदागान क्रमयाक मेकेदी ओगलांटे हम्बवे अपी बालमु मुलीम මේ වීඩියෝ එකෙන් මොකක් ගැනද මේ කතා කරන්න කියන්නේ අපි බලමු මුලින්ම සාමාර්ථයයි ලකුණු පරාසයයි කොහොමද මේ අපොස් සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාලට හම්බ වෙන්නේ කියලා මේ වෙනකොට ඕගලන් දැනගන්න ඕනේ තමන්ගේ හිතට අවංකව තමන් ඉන්න ලකුණු මට්ටම මොකද්ද කියලා එතකොට ඕගලන්ට මේ ලකුණු ඔයාලා ඉන්න ලකුණු මට්ටම අනුව ඔයාලට හම්බෙන්නේ W එකක්ද S එකක්ද C එකක්ද D එකක්ද A එකක්ද කියලා තීරණය කරගන්න පුළුවන්. දැන් බලන්න W සාමාර්ථයක් ලැබෙන්නේ ලකුණු 0.34 අතර ළමයෙක් නම් ඔබ පුතේ ලකුණු 30ක අපි හිතමු උදාහරණයක් විදිහට ලකුණු 30යි තියෙන්නේ කියලා. එතකොට ඔයාලට තාම මේ වෙනකොට W සාමාර්ථයක තමයි ඉන්නේ. ඒ කියන්නේ විභාගය ගණිතයේ විෂය අසමත්. ඔයාලා දන්නවදිනේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් කියලා කියන්නේ සිංහල ගණිතය ඇතුළුව විෂයන් 6යි 3ක් සමත් වෙන්න ඕනේ. විෂයන් 6ක් සමත් වෙලා සම්මාන 3ක් හම්බෙන්න ඕනේ. සම්මාන කියලා කියන්නේ C හෝ B හෝ A හම්බ වෙන්න ඕනේ. ලකුණු 35 49 අතර නම් ඔයාලට හම්බෙන්නේ S සාමාර්ථය. ඔයාලා ඉන්නේ ලකුණු 50ත් 64ත් අතර නම් ඔයාලට හම්බෙන්නේ C සාමාර්ථය. ඔයාලා ඉන්නේ 65ත් 74ත් අතර නම් ඔයාලට හම්බෙන්නේ පුතේ B සාමාර්ථය. ලකුණු 75ත් 100ත් අතර ඉන්න දුවෙක් හෝ පුතෙක්ට නම් හම්බ වෙන්නේ A සාමාර්ථය. ඔයාලා තවමත් පරක්කු නෑ W සාමාර්ථයක ඉන්න දුවෙක් හෝ පුතෙක්ට හරි පහසුවෙන් මේ කාල සීමාව තුල මේ ටික කාලයේදී මහන්සි වුණොත් ඔයාලට පුළුවන් AW සාමාර්ථය A හෝ B සාමාර්ථයක් බවට පත් කරගන්න මේ වීඩියෝ එක අවසන් වෙනකන් නරඹන්න එතකොට ඔයගලන්ට තේරෙයි කොහොමද මේ W සාමාර්ථය S එකක් C එකක් හෝ A එකක් B එකක් බවට පත් කරගන්නේ කියලා. අපි හැමෝම මේ ගණිතයේ විෂයේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවායි කියලා දන්නවා. එක පත්‍රයේ සහ දෙක පත්‍රයේ කියලා පත්‍ර දෙකක් තියෙනවා. පළමු පත්‍රයේ පැය දෙකයි මුළු ලකුණු 100ක් හම්බ වෙනවා. දෙවන පත්‍රයේ පැය 3යි මුළු ලකුණු 100ක් හම්බ වෙනවා. එතකොට මේ පළමු පත්‍රයේට සහ දෙවන පත්‍රයේට ලකුණු 100 බැගින් මුළු ප්‍රශ්න පත්‍රයේට ලකුණු 200ක් හම්බ වෙනවා. මේ ලකුණු 200 දෙකෙන් බෙදලා තමයි ඔයාලගේ ලකුණ තීරණය වෙන්නේ. ඔයාලා 200ෙන් 100ක් ගත්තොත් 100ට 50යි දෙකට බෙදෙනවා. අපි දැන් බලමු මේ පළමු පත්‍රය සහ දෙවන පත්‍රය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. පළමු පත්‍රය කොටස් දෙකකින් යුක්ත වෙනවා පුතේ. A කොටස සහ B කොටස කියලා. A කොටසේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ලකුණු 50ක් හම්බ වෙනවා. මේ එක කොටසේ A කොටසේ එක පත්‍රයට අදාළ A කොටසේ ඔයාලට හම්බ වෙන කෙටි ප්‍රශ්න 25ම මුළු විෂය නිර්දේශයෙන්මයි හදලා තියෙන්නේ මේකෙදිත් ඔයාලට පුළුවන් මේ කෙටි ප්‍රශ්න 25න්
අඩුම තරමේ ප්‍රශ්න 15කට හරියට උත්තර ලිව්වොත් ලකුණු 30ක් හොයාගන්න පුළුවන්. B කොටසට යම්. B කොටසත් A B කොටසෙම ප්‍රශ්න 5ක් තියෙනවා. ඒ ප්‍රශ්න 5 කෙටි ප්‍රශ්න 5ක් නෙමෙයි හැබැයි උත්තර ලියන්න තියෙන්නේ මේ පත්‍රේමයි. මේකෙදි පුතේ ඔයාලට පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ සහ හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ කියලා ප්‍රශ්න 5යි 5ම අනිවාර්යෙන් උත්තර ලියන්න ඕනේ. එක ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ප්‍රශ්න 5ට ලකුණු 50ක් හම්බ වෙනවා. මේ ප්‍රශ්න 5 තෝරගන්න හම්බ වෙන්නේ නැහැ. පළමු පත්‍රයට අදාළ A කොටස සහ B කොටස කියන කොටස් දෙකම ප්‍රශ්න පත්‍රයේම උත්තර ලියන්න ඕනේ. මේකේ තෝර ගැනීම සඳහා ප්‍රශ්න හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ එක පත්‍රයට ටිකක් මහන්සි වුණොත් මං කියන්නම් මොන විදිහටද මහන්සි වෙන්න ඕනේ, මොන පාඩම්ද අපි වැඩි අවධානය යොමු කරන්න ඕනි කියලා. එහෙම ටිකක් වැඩි අවධානය යොමු කරොත් W එක කියන දරුවෙක්ට පුළුවන් පුතේ S එකක් ගන්න මේ පළවෙනි පත්‍රයේ ටිකක් හරියට උත්තර ලිව්වොත්. වැඩි අවධානයකින් උත්තර ලියන්න බැලුවොත් මුළු සිලබස් එකම පුළුවන් වෙන්න ඕනේ නෑ ඒකට. අපි ඉදිරියට ඒව කතා කරමු. දෙවන පත්‍රය හැදිලා තියෙන පුතේ ඒත් කොටස් දෙකක් තියෙනවා. A කොටස B කොටස කියලා. A කොටසෙන් පුතේ ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් 5ක් තෝරගෙන උත්තර ලියන්න ඕනේ. එතකොට එක ප්‍රශ්නයක් අපිට අයින් කරන්න පුළුවන් පිළිතුරු සපයන්නේ නැතුව. එතනත් එක ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ප්‍රශ්න 5ට ලකුණු 50ක් හම්බ වෙනවා. B කොටසත් ඒ වගේමයි. ප්‍රශ්න 6ක් හම්බ වෙනවා අපිට. ඒකෙන් තමන් කැමති ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න පුළුවන්. ඒ ප්‍රශ්න 5ට ලකුණු 10 බැගින් ලකුණු 50ක් හම්බ වෙනවා. එතකොට පුතේ පළවෙනි පත්‍රයේ ලකුණු 100යි දෙවන පත්‍රයේ ලකුණු 100යි මේ දෙකම එකතු කරලා දෙකෙන් බෙදලා තමයි අපේ ලකුණු මට්ටම අනුව සාමාර්ථය තීරණය වෙන්නේ. දැන් මං හිතන්නේ ඔයගලන්ට මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය හොඳටම පැහැදිලි. අපි ඊළඟට බලමු මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හැදෙන පාඩම් මොනවද කියලා. මේ හදලා තියෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල පළමු පත්‍රයේ B කොටසට අදාළව කොහොමද පාඩම් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර පෙරලලා බැලුවොත් තේරෙයි හැම පාඩමකම මෙන්න මේ හැම ප්‍රශ්නයකම මේ භාග ප්‍රශ්නයක් හැම ප්‍රශ්න පත්‍රයෙන් භාග ප්‍රශ්නයක් අඩංගු. එතනට ලකුණු 10ක් හම්බ වෙනවා. තල රූපවල පරිමිතිය වර්ගඵලය. ඒ එක පාඩමක්. මේ භාග කියන්නේ සම්පූර්ණ පාඩමක්. ඒ පාඩම ගැන සම්පූර්ණ අවධානය යොමු කර ලකුණු 10ක් ලේසියෙන් අපිට උපය ගන්න පුළුවන්. තල රූපවල පරිමිතිය වර්ගඵලය කියන්නේ මේ පාඩම් දෙකක එකතුවක්. මේ දෙකම එක හා සමානව යන පාඩම් දෙකක්. එතකොට මේ පාඩම් දෙකට මහන්සි වුණොත් අපිට පුළුවන් ලකුණු 10ක් උපය ගන්න. කුලක. කුලක කියන පාඩම තව ඉදිරියටත් හම්බ වෙනවා අපිට. කුලක කියන්නේ ලකුණු 10ක ප්‍රශ්නයක් හම් වෙන පාඩම. ඊළඟට සම්භාවිතාවය. කියන්නේ කොටු දැල හෝ රුක් සටහන් කියන කොටස් දෙකින් මේ ලකුණු 10 උපය ගන්න පුළුවන්. මේ මං කතා කරන්නේ පළවෙනි පත්‍රයේ B කොටස ගැන විතරයි. A කොටසෙත් මේ පාඩම් වලට අදාළවම ප්‍රශ්න අපිට හම්බ වෙනවා. එතකොට මේ ලකුණු 10 විතරක් නෙමෙයි පළවෙනි පත්‍රයේ සම්පූර්ණයෙන් කරොත් හම්බ වෙන්නේ. සංඛ්‍යානේ. ඉදිරියේදී කතා කරමු සංඛ්‍යානෙන් මොන වගේ ගැටලුද හම්බ වෙන්නේ කියලා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ මතක ඇති.
සංඛ්‍යාත බහුවස්ත්‍රයේ මතක ඇති ජාල රේඛයේ මතක ඇති මේව හම්බ වෙන්නේ සංඛ්‍යානයේදී ලකුණු 10ක් හම්බ වෙනවා මාතය මධ්‍යස්ථය හොයන්න මතක ඇති වට ප්‍රස්තාර දත්ත නිරූපණය හා අර්ථකථනය කියලා පාඩමක් තියෙනවා මේ පාඩමේ තමයි මේ වට ප්‍රස්තාර හම්බ වෙන්නේ මේ පාඩම විතරමයි මතක තියාගන්න ඕනේ වට ප්‍රස්තාර හදන්න. තව ලොකු ලොකු පාඩම් ගොඩක් මේ එක ප්‍රශ්නයකට සම්බන්ධ කරගන්නේ නැහැ. පාඩම් 3-4ක් සම්බන්ධ කළ එක ප්‍රශ්නයක් හදන්නේ නැහැ. එහෙනම් ඔයාලට මෙන්න මේ පාඩම් 6 වැඩි අවධානයකින් ඉගෙන ගත්තොත් මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50ක් ලේසියෙන් උපය ගන්න පුළුවන්. මං කියවනේ එක ප්‍රශ්නයක කොටස් විදිහට දෙනවා අපිට කොටස් 3ක් හෝ 4ක් මේ පළමු පත්‍රයේ B කොටසට අදාළ වෙනවා يعني භාග ප්‍රශ්නයේ හැදුවොත් භාග ප්‍රශ්නයේ කෙටි ප්‍රශ්න අමතරව يعني භාග ප්‍රශ්නයේ යටතේ තව අනු කොටස් 4ක් හෝ 3ක් හෝ 4ක් සම්බන්ධ වෙනවා ඒකෙන් ලකුණු 10න් අඩුම අපිට ලකුණු 8ක් හතක් ලබා ගන්න පුළුවන්. එහෙම ලකුණු 7ක් හෝ 8ක් ප්‍රශ්න පහට යොදා ගත්තොත් ඔයාලට ලේසියෙන් මේ විභාගයේ W එකක ඉන්න දුවෙක්ට හෝ පුතෙක්ට S මාර්කයක් ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු පුතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල B කොටස සඳහා ප්‍රශ්න සකස් කරපු පාඩම් අතර සම්බන්ධය මම මේ දත්ත හොයාගෙන තියෙන්නේ 2011 වර්ෂයේ සිට 2020 වර්ෂයේ දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මොන මොන පාඩම් වලින්ද අපිට ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලායි මේ නිරූපණය කරලා තියෙන්නේ 2011 වර්ෂයේ භාග තල රූපවල පරිමිතිය හා වර්ගඵලය සම්භාවිතාව ඒ කියන්නේ කොටු දැල හෝ රුක් සටහන් සංඛ්‍යානය ප්‍රතිශත මේ පාඩම් වලින් තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ මේ මං හරි යදලා තියෙන්නේ හැම අවුරුද්දකම භාග පාඩමේ පරිමිතිය හා වර්ගඵලය තල රූපවල පරිමිතිය හා වර්ගඵලය කියන පාඩමේ සම්භාවිතාව يعني කොටු දැල හෝ රුක් සටහන් කියන පාඩමේ සංඛ්‍යානය අනුපාත මේවට වැඩි බරක් දීලා තියෙනවා මේ බලන්නකෝ හැම වර්ෂයකම භාග කියන පාඩමෙන් භාග ප්‍රශ්නයක් ලකුණු 10ක් අපිට ඇවිල්ලාම තියෙනවනේ. එහෙනම් පුතේ ඕගොල්ලන් භාග ප්‍රශ්නය හොඳට භාග කියන පාඩම හොඳටම ඉගෙන ගත්තොත් දැඩි අදිෂ්ඨානයෙන් ඉගෙන ගත්තොත් භාග කියන ලකුණු 10 ඕගොල්ලන්ට උපය ගන්න පුළුවන් හරි ලේසි. තල රූපවල පරිමිතිය හා වර්ගඵල මේ බලන්නකෝ 2018 වර්ෂයේ විතරයි ඇවිල්ලා නැත්තේ අනිත් සෑම වර්ෂයකම තල රූපවල පරිමිතිය හා වර්ගඵලය කියන පාඩම ඇවිල්ලා තියෙනවා. එතකොට එතනින් ලකුණු මේ පාඩම් දෙක හැදුනොත් අපිට ලකුණු 20ක් උපය ගන්න පුළුවන්. සම්භාවිතාව කොටු දැල හෝ රුක් සටහන් මේ බලන්නකෝ හැම වර්ෂයකම අවුරුදු 10ක් නොකඩවා ඇවිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ. එතකොට පුතේ ඕගොල්ලන් මේ කොටු දැල හෝ රුක් සටහන් මේ පිළිබඳව අවධානය යොමු කරොත් ඔයාලට මේ ලකුණු 10ක් උපය ගන්න පුළුවන් මේ කහපාටින් දක්වලා තියෙන්නේ සෑම වර්ෂයකම වගේ අපිට හම්බ වෙච්ච පාඩම් එතකොට මේ පාඩම් තුන අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා සංඛ්‍යානේ මේ සංඛ්‍යානේ පාඩමත් බොහෝ දුරට අපිට සම්බන්ධ වෙලා තියෙනවා මේ මෑත වර්ෂ ආසන්නතම වර්ෂ 3කදීම නොකඩවා ඇවිල්ලා තියෙනවා
එවගේම අනුපාත අනුපාත කියන එක අපිට සම්බන්ධ වෙනවා මේ හොඳින් බලන්න මේ පාඩම් කිහිපය ඔයගලන් හොඳින් ඉගෙන ගත්තොත් හොඳින් අවබෝධ කරගත්තොත් වැඩි අවධානයකින් මේ පාඩම් වල ප්‍රශ්න වලට උත්තර ලිව්වොත් අනුමාන ප්‍රශ්න වලට උත්තර ලිව්වොත් පසුගිය විභාග ප්‍රශ්න අවුරුදු 10ක ප්‍රශ්න වලට උත්තර ලිව්වොත් සාකච්ඡා කරොත් ඔයාලට කොහොමටවත් බැරි වෙන්නේ නැහැ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ගණිතය විෂය සමත් වෙන්න අපි ඊළඟට බලමු දෙවනි පත්‍රය ගැන අපි දැන් බලමු පුතේ දෙවනි පත්‍රයේ මොන පාඩම් එක්ක සම්බන්ධ වෙලාද මේ දෙවනි පත්‍රයේ ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න ටික හැදිලා තියෙන්නේ කියලා කොටස් හා ප්‍රතිශත මේ පාඩම් දෙකම සම්බන්ධ කරලා එක ප්‍රශ්නයක් හැදෙනවා එයාට ලකුණු 10ක් හම්බ වෙනවා කොටස් කියන පාඩම අපිට හම්බ වෙන්නේ 11 වසරේදී ප්‍රතිශත කියන්නේ හීනමන ශේෂ ක්‍රමයට පොලිය හොයන විදිහ බැල් පොලිය හොයන විදිහ මේ වගේ වරිපණම් මේ වගේ දේවල් එක තමයි සම්බන්ධ වෙන්නේ මේ ලකුණු 10 මේ ප්‍රතිශත පාඩමේ බොහෝ දුරට මේ දෙවනි පත්‍රයට සම්බන්ධ වෙන්නේ වැල් පොලිය සහ හීනමන ශේෂ ක්‍රමය කියන ක්‍රම දෙක. ඊළඟට හම්බ වෙන්නේ ප්‍රස්තාර ගාන. ප්‍රස්තාර කියන ගානේ ප්‍රස්තාරයක් අඳින්න දෙනවා. ඒ ප්‍රස්තාරයේ ඇඳලා ඒ ප්‍රස්තාරයේ ඇසුරෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. මේකෙදි අපිට පුළුවන් ප්‍රස්තාරය අඳින එක හැමෝම කරනවා. ලකුණු W සාමාර්ථයක් ගන්න ළමයෙකුත් ප්‍රස්තාරය අඳිනවා ඒ සාමාර්ථයක් ගන්න ළමයෙකුත් ප්‍රස්තාරය අඳිනවා ඔයාලා මේකෙදි මහන්සි වෙන්න ඕනි පොඩ්ඩක් ප්‍රස්තාරයේ දිහා බලලා ලකුණු කොහොමද ගන්නෙ ප්‍රස්තාරයේ ඇසුරෙන් අහන ප්‍රශ්න වලින් මීළඟට සමගාමී සමීකරණ මේකෙදි සමගාමී සමීකරණයක් ගොඩනගන්න දැනන් ඉන්න ඕනි සමගාමී සමීකරණ විසඳන්න දැනගෙන ඉන්න ඕන. ඒ වගේම අගයන් ආදේශ කරන්න දැනගෙන ඉන්න ඕන. වර්ගඵලය හා වර්ගජ සමීකරණ වර්ගඵල රූපයක වර්ගඵලයත් එක්ක වර්ගජ සමීකරණ සම්බන්ධ වෙලා වර්ගජ සමීකරණයක වර්ග පූර්ණයෙන් කොහොමද අගේ හොයන්නේ? සූත්‍රේ භාවිතයෙන් කොහොමද අගේ හොයන්නේ වර්ගජ සමීකරණ විසඳන ආකාරය පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ ත්‍රිකෝණමිතිය මේ ත්‍රිකෝණමිතිය කියන පාඩම අපිට හම්බ වෙන්නේ 11 වසරෙදි තමයි මූලිකව එතකොට මේ ත්‍රිකෝණමිතිය කියන පාඩම සම්පූර්ණයෙන්ම හොඳ අවධානයෙන් අපි වැඩි අවධානයක් යොමු කළා ඉගෙන ගත්තොත් මේ ලකුණු 10 උපය ගන්න කල් ලේසි. ඊළඟට මේ FX FD වගු. ඒ වගුවත් අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍රයට යොදන ගාන. මේ ගැටලුවට ලකුණු 10 යොදා යමු. ගන්න ඔයාලට අමාරු වෙන්නේ සුළු කිරීමේ අපහසුයි. මේ ගැටලුවේ සුළු කරන්න, ගුණ කරන්න, එකතු කරන්න ඒ දේ ඒ ගණිත කර්ම දෙක පිළිබඳව වැඩි අවධානයකින් හොඳ අවධානයකින් ගාන හදන්න ඕනේ. මීළඟට සමාන්තර ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණි. මේකෙදි SNTN සූත්‍ර ශ්‍රේණියක පොදු පදය TN සූත්‍රය ශ්‍රේණියක පද කිහිපයක එකතුව මේ සූත්‍ර ටික කටපාඩමේ තියාගන්න ඕනේ. එහෙම වුණොත් මේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි කියන ඒවා ලකුණු 10 ලබා ගන්න හරි ලේසියි. නිර්මාණ ගැටලු. නිර්මාණ කියන්නේ
කවකටුව සහ අඩිරූල පැන්සල පමණක් භාවිතා කරලා අපිට කියන දේ ගානේ ගැටලුවේ කියනවා. මේ ප්‍රමාණයෙන් රේඛාවක් නිර්මාණය කරන්න. මේ ප්‍රමාණයෙන් කෝණයක් නිර්මාණය කරන්න. ඒ කියන පියවර අනුව අඳින්නයි අපිට තියෙන්නේ. මේ නිර්මාණ ගැටලුවත් බොහෝ ළමයි පිරිසක් අවධානය යොමු කරන ගැටලුවක්. මේකෙත් ලකුණු 10 ගන්න හරි වෙසි. ලොකු මනස ලොකුවට වෙහෙසලා පිටු ගණන් පිළිතුරු ලියන්න ඕනේ නැහැ. ජාමිතිය. මේ ජාමිතිය කොටසට ලකුණු 20ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් ජාමිතියෙන් අපිට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා. බොහෝ ළමයි පිරිසක් මේ ජාමිතිය පාඩම් පටන් ගත්ත දවසේ සිට අපොස සාමාන්‍ය පෙළ විභාගය හරි අමාරු විෂයක් විදිහට ගණිතයේ විෂය එපා වෙනවා. හැබැයි පුතේ මේ ජාමිතිය කොටස නොකර පිළිතුරු නොලිය එස් ආමාර්ථයක් ගන්න පුළුවන්. නමුත් ළමයි බලන්නෙම ජාමිතිය බෑ. ඒකෙහිඳ විභාගේ පාස් වෙන්න බෑ කිය. හැබැයි ඒ මතය එහෙම මතයක් නෑ. ඔයාලට ඉස්සරහදි තේරෙයි මේ ලකුණු ටිකින්ම තේරෙනවා ඇතිනේ. ජාමිතිය ලකුණු 20 නැති වුණත් විභාගයේ සමත් වෙන්න හරි ලේසියෙන් පුළුවන්. මීළඟට කුලක. කුලක වලනුත් ලකුණු 10ක් හම්බ වෙනවා. කුලකයකත් කුලක රූප සටහනට දත්ත ඇතුළත් කිරීමේදී තමයි අපි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන. මීළඟට පරිමා. පරිමාවේදී පුතේ විභාග ප්‍රශ්න පත්‍රයේ මුල පිටුවේ අපිට දීලා තියෙන පරිමාවේ ගැටලුවට අදාළ පරිමාව හොයන සූත්‍ර. ගෝලයක පරිමාව හොයන සූත්‍රය. කේතුවක පරිමාව හොයන සූත්‍රය. මේ වගේ සූත්‍ර අපිට විභාග ප්‍රශ්න පත්‍රයේ මුල පිටුවේ අර අපිට මේ දීලා තියෙන දත්තවල දීලා තියෙනවා. බොහෝ ළමයි පිරිසක් මේක ගැන දන්නේ නැහැ. ඒක නිසා පරිමාව ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම සූත්‍රය නොදැනීම නිසා අතාරිනවා. නමුත් එහෙම අතාරින්න ඕන නැති ප්‍රශ්නයක් තමයි මේ පරිමාව ප්‍රශ්නේ. හරි පහසුවෙන් ලකුණු 10ක් ගොඩනගා ගන්න පුළුවන් සූත්‍රයට ආදේශ කරන්න දන්නවා. අපි දැන් බලමු දෙක පත්‍රයේ A කොටස හා B කොටස අතර පාඩම් යොමු වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ දත්තවල තියෙන්නේ 2011 සිට 2020 දක්වා මේ ඉහත මං කිව්ව ප්‍රශ්න පාඩම් වලින් කොහොමද විභාග ප්‍රශ්න පත්‍ර වලට ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියලා. මේක මේ වගුව දැකපු ගමන් ඔයාලට පේනව ඇති මේ හැම අවසරකම මේ පාඩම් වලින් ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා. හැම වසරකම ඇවිල්ලා තියෙනවා. නොකඩවා අවුරුදු 10ක් මේ සියලු ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. එහෙනම් මේ 2021 වර්ෂයේත් මේ විදිහටම මේ ප්‍රශ්න ටිකෙන්න මේ පාඩම් ටිකෙන්න ප්‍රශ්න යොමු වෙයි. අපිට මේ කියපු පාඩම් ටික මේ මුළු 10 සහ 11 සියලු පාඩම් මෙතන නැහැනේ. මේ තියෙන පාඩම් වලින් වැඩි අවධානයක් යොමු කරොත් ඔයාලට පුළුවන් ලකුණු 35ක් අරගෙන සමත් වෙන්න 35ට වැඩියෙන් S එකක ඉන්න ළමයෙක්ට C එකක් B එකක් A එකක් දක්වා උනත් යන්න. මේ කාලය හොඳටම ඇති. ඔයාලට
හොඳ අවධානයෙන් මේ වීඩියෝව බලාගෙන හිටියානම් ඔයාලට තේරෙන්නේ නැති මොන මොන පාඩම් වලටද අපි වැඩි අවධානය යොමු කරන්න ඕනි මොන මොන පාඩම් සම්බන්ධ කරලාද මේ විභාග ප්‍රශ්න පත්‍රය හදන්නේ මුළු සිලබස් එකම අපි දැනගෙන ඉඳලා නෙමේ විභාගයට සමත් වෙන්න විභාග ලියන්න ඕනි ඔයාලට පැහැදිලි ඇති පුතේ මේ වෙනකොට මොකද්ද මේ වීඩියෝවෙන් කිව්වේ ඔයාලගේ විභාගය සමත් වීමට කොපමණ අවධානයක් යොමු කරන්න ඕනිද පාඩම් වලට එහෙනම් අපි මීළඟට සම්බන්ධ වෙමු මීළඟ වීඩියෝවෙන් මම ඔයාලට ඉදිරිපත් කරනවා මේ එකින් එක පාඩම් වලින් කොහොමද ඔයාලා ලකුණු 10 උපය ගන්න කියලා දැන් ඔයාලට ඔයාලා ඉන්න මට්ටම ඔයාලගේ ලකුණු මට්ටම දැනගෙන ඉන්නවනම් ලකුණු 30ක හිටපු ළමෙක් නම් පුතේ ඔයා ඔයාට W එකකුයි හම්බ වෙන්නේ හැබැයි මේ කියපු පාඩම් ටිකට මහන්සි වුණොත් ඔයාට ලකුණු 10ක් අරගත්තොත් ලකුණු 30 ඉඳන් තව ලකුණු 10ක් ගත්තොත් ලකුණු 40ක් වෙනවා ඒ කියන්නේ W එකක් ගන්න හිටපු ඔයාට පුළුවන් පුතේ ලකුණු 40ක් අරගෙන S එකක් ගන්න විභාගය සමත් වෙන්න ලකුණු 40ක හිටපු දුවෙක්ට හෝ පුතෙක්ට පුළුවන් පුතේ තව ලකුණු 10යි ගන්න ඕන C සාමාර්ථයක් ගන්න සම්මානයක් ගන්න ගණිතයේ සම්මානයක් සහිතව සමත් වෙන්න ලකුණු 50ක හිටපු ළමයෙක්ට තව ලකුණු 15යි ඕනේ B සාමාර්ථයක් ගන්න. ඔයාලට පුතේ පොඩි පොඩි ලකුණු ප්‍රමාණ උපය ගන්න පුළුවන් මේ පාඩම් වලට වැඩි අවධානයක් යොමු කරු. අනිත් කරුණ තමයි විභාගයේදී ඒකක පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන. සරල සුළු කිරීම, එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන. විභාග මානසිකත්වයත් එක්ක ළමයි කලබල වෙලා විභාගයේදී සුළු කිරීම වරද්දනවා. එතනින් ඔයාලට හම්බ වෙන්න තියෙන ලකුණ සමහර විට අපි එනවා විභාගේ ලියලා 100 එකක් ගනී කියලා. විභාගේ ප්‍රතිඵල නිකුත් වුණාම S එකක් හම්බ වෙනවා. එහෙම වෙන්නේ අපි හරිය කියලා හිතලා එන ආවට අපි සුළු කරලා තියෙන විදිහ ඒකක භාවිතා කරලා තියෙන විදිහ ඒකක නොලියා සිටීම මේ වගේ කරුණු මත අපිට එක එක ලකුණ අහිමි වුණත් පුතේ එක ප්‍රශ්නයකින් එක එක ලකුණ අහිමි වුණත් ලකුණු එකතු වෙලා එද්දී ලොකු ලකුණු ප්‍රමාණයක් අහිමි වෙනවා ඒකින්ද විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන එක ලකුණත් හරි වැදගත් ලකුණු 34ක් ගත්තත් පුතේ ඔයාලා විභාගයේ අසමත් 35න් S සාමාර්ථය දෙනවනේ ඒක නිසා එක ලකුණක් හරි වැදගත් පොඩි පොඩි කරුණු පිළිබඳ වැඩි සැලකිල්ල දක්වන්න ඕනේ මම හිතනවා මේ වීඩියෝව අවසන් වෙන මේ මොහොත වෙනකොට ඔයාලගේ හිතට අරගෙන ඇති W එකක තියෙන මම නම් S එකක් ගන්න මොනවද කරන්න ඕනේ කිය එහෙනම් පුතේ අපි මීළඟ මේ වීඩියෝ මාලාවේ තවත් වීඩියෝකින් හමු වෙමු මේ පාඩම් වලින් ලකුණු 10 උපය ගන්න කොහොමද කියලා සුබ දවසක්